සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක අදත් එකතු වෙලා ඉන්න යාළුවන්ට. අද මම කතා කරන්න හදන්නේ ගොඩක් කට්ටියට ගැටලුවක් වෙලා තියෙන කුඩ් කියන පාඩම් රටාවේ ප්‍රශ්නාර්ථය පිළිබඳව. මොකද මෙම රටාව කුඩ් කියලා අපි භාවිතා කරේ දෙයක් කරන්න පුළුවන් වුණා කියන අදහස ප්‍රකාශ කරන්න. නමුත් මෙහි ප්‍රශ්නාර්ථයේදී අපිට අදහස් දෙකක් හිතන්න පුළුවන් වෙනවා. එකක් තමා කුඩ් කියලා දාලා වාක්‍යයක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දෙයක් කරන්න පුළුවන් වුණාද, නැත්නම් කුඩ් කියලා දාලා වාක්‍යයක ප්‍රශ්නයක් අහපුවාම දෙයක් කරන්න පුළුවන් වෙයිද කියන අදහස් දෙකම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. මේ රටාවේදී අපිට කරන්න තියෙන්නේ හරිම චූටි වැඩක්. මුලින්ම කුඩ් කියන එක පාවිච්චි කරලා ඊළඟට වාක්‍යයේ කර්තෘව භාවිතා කරලා ඊළඟට ක්‍රියාව සඳහන් කරලා වාක්‍යයේ ඉතුරු කොටස් කියා ක්‍රියාවට පස්සේ යොදලා ඕනම වාක්‍යයක් අපිට අහන්න පුළුවන්. අපි මේ විදිහට අරන් බැලුවොත් could I, මට පුළුවන් වුණාද, මට පුළුවන් වෙයිද, could you, ඔයාට පුළුවන් වුණාද, ඔයාට පුළුවන් වෙයිද, could we, අපිට පුළුවන් වුණාද, අපිට පුළුවන් වෙයිද, could they, ඔවුන්ට පුළුවන් වුණාද, ඔවුන්ට පුළුවන් වෙයිද, could he, ඔහුට පුළුවන් වුණාද, ඔහුට පුළුවන් වෙයිද, could she, ඇයට පුළුවන් වුණාද, ඇයට පුළුවන් වෙයිද, could it, ඌට පුළුවන් වුණාද, ඌට පුළුවන් වෙයිද. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු. Please could you open the door? Please could you open the door? කරුණාකරලා ඔයාට දොර අරින්න පුළුවන් වෙයිද? Could you buy me a newspaper? Could you buy me a newspaper? ඔයාට මට පත්තරයක් මිලදීගෙන දෙන්න පුළුවන් වෙයිද? හොඳයි. දැන් අපි අතීත කාල උදාහරණ කිහිපයක් බලමු. Could you watch the movie yesterday? Could you watch the movie yesterday? ඔයාට ඊයේ චිත්‍රපටිය බලන්න පුළුවන් වුණාද? Could she attend to the meeting? Could she attend to the meeting? ඇයට රැස්වීමට සහභාගී වෙන්න පුළුවන් වුණාද? Could you apply for the job? Could you apply for the job? ඔයාට රැකියාවට ඉල්ලුම් කරන්න පුළුවන් වුණාද? Could they paint the house before the new year? Could they paint the house before the new year? ඔවුන්ට අලුත් අවුරුද්දට කලින් ගෙදර තින්ත ගන්න පුළුවන් වුණාද? Could you understand this lesson? Could you understand this lesson? ඔයාට මේ පාඩම තේරුම් ගන්න පුළුවන් වුණාද? හොඳයි. මම හිතනවා අද පාඩමත් ඔයාලට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. තවත් මේ වගේම පාඩම් රටාවකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. අපිව subscribe කරන්නත්, අපිට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. Have a nice day.